විසිහත දෙක ප්‍රශ්නය වෙන දිනයක ගන්න කියලා තමයි යෝජනා කරන්නේ ආණ්ඩු පක්ෂ අතිපක්ෂය දෙකම අද එකඟ වෙලා තියෙන වාර්තාවේ තියෙන විශ්වාස භංග යෝජනාවට දින ප්‍රශ්න නැත කියේ ඒකයි මිනිත් එකේ තියෙන ඉතින් ඔබතුමා එකඟතාවයෙන් මේ සාවර නියෝගය අපි අනුගමනය කරමු කියන එක අපි කතා නැහැ තමයි කියන්නේ දැන් මම දන්නේ විපක්ෂයයි ආණ්ඩුව එකඟ වුණා කියනවා ඒ කියන්නේ ආණ්ඩු පක්ෂය සහ සජිත් ප්‍රේමදාස් මහත්මයා නියෝජනය කරන පක්ෂ අතර එකඟතාවයක් එනවා නම් ඒ ඔවුන්ට අදාළව මට අදාළව එකඟතාවයක් එන්න ඕන මා සමග ඒ නිසා ආණ්ඩු පක්ෂය මට කිසිදු අදහසක් ඉදිරිපත් කළත් නැහැ එවැනි එකඟතාවයකට ඇවිල්ලත් නැහැ මා සිකුරාදා මේක එව්වේ 12ට පෙර මා එව්වේ මම දන්නේ නැහැ මෙතන තියෙන කාර්ය මණ්ඩල අතින් කොහට යනවද කොහොම යනවද කියන එක මට අදාළ නැහැ නේ කතානායකතුමනි ඒ නිසා ගරු කතානායකතුමනි මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න මට අවස්ථාව දෙන්න ඔබතුමා මොකද්ද මෙහෙම කරන්නේ හිටගන්න ඇයි මොකද්ද අද ගන්න බැරි ප්‍රශ්නේ ඔබතුමා මේ පැත්ත බලන්න එපා ජොන්ස්ටර් පරන්දු ඔබ ආණ්ඩු කාර්යතුමාගේ පැත්ත බලන්න කතානායකතුමා මොකද කරන්නේ මම ඔබතුමා දිහා බලන්නේ මම අහන්නේ නෑ මම දැක්ක එහෙම නෙවෙයි නම් කමක් නැහැ කතානායක නෑ නෑ ඒක ලොකු පැටලවිලක් නෙවෙයි ඉතින් අද ප්‍රශ්න නැහැ කතානායකතුමනි අපේ නම් එහෙම එකක් නැහැ බැලුවත් එකයි නැතත් අපිට එහෙම බල කරන්න බෑ ඔබතුමා දන්නවා දැන් පක්ෂනායක රැස්වීමේදී අපි අද දින කටයුතු හෙට දින කටයුතු තීරණය කරා එතනදී ප්‍රශ්න අද දින නැත බවත් ඒකේ සටහන් වී තිබෙනවා ඉතින් ඒක අපි සජෙමෙයි අපි ගත්ත තීරණයක් නෙවෙයි ඔක්කොම පක්ෂනායකව රැස් වෙලා ගත් තීරණයක් යන වෙලාව වෙන් කරගෙන තිනවා විවාදෙට කෙසේ වුවත් කතානායකතුමනි මම හිතනවා විදුලි බලයමත්තුමා සූදානම් ඇති කියලා අපේ විදුලි බලයමත්තුමා හැම ප්‍රශ්නම ගාරින්නේ නේ මම හිතනවා එතුමාද සහභාගී වෙලා තින්නේ මේ ප්‍රශ්නෙට පිළිතුරු ලබා දීම වෙනුවෙන් කියලා එනිසා මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි විදුලි බලයමත්තුමා සභානායකවරයාට දැන් විය යුතු මගේ ඉල්ලීම තියෙන කරු කතානායකතුමනි අදාළ අමාත්‍යතුමත් මේකට සූදානම් වී තිබෙනවා නම් හෙට දිනේ අද දිනේ ප්‍රශ්නත් නැත්නම් ඒතර වඩාත් යෝග්‍යයි අද මට මේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න අවස්ථාව ලබා දීම ඔබතුමා නමුත් ඔබතුමා ඒකට එකඟ නැතුව මට හෙට දිනේ දෙනවා නම් මොකද කරු කතානායකතුමනි අද මම මේක අහලා හෙට ඇහුවයි කියලා ඔය ගිවිසුම අවලංගු කරන්න නැති බවත් මම දන්නවා ඒ කියන්නේ කෙරවල පිටියේ බලාගාරයේ ඇමරිකානු සමාගමට පැවරීමේ ගිවිසුම මේකේ සාකච්ඡා වෙන එක වැළැක්වීම සූදානමක් ඇති නමුත් කතානායකතුමනි ඔබතුමා යෝජනා කරා හෙට දිනේට 2022 දෙන්න කියලා හෙට දිගට දෙන්න කියලා හෙට ප්‍රශ්න තියෙන නිසා ඉතින් ඔබතුමා ඒ දුන්න තීරණය අනුව අපි සභාවේ වැටි කරගෙන මන්ත්‍රීතුමාට කිසිම අසාධාරණයක් වෙන්නේ නැහැ හෙට දිනේ නිවැරදිව ස්ථාවර නියෝගය යටතේ අපි පිළිතුරු දෙනවා හෙට විපක්ෂයට විශ්වාස භංග යෝජනාවට වඩා දැන් මේ වෙන කාරණයක් ලොකු වෙලා විශ්වාස භංග යෝජනාව ඉල්ලලා කොච්චර කෑ ගැහුවත් කරදර කරාද දැන් ඒක එපාද මේ ඒකද බලාපොරොත්තුව ඔව් අනුකම දිහා එමෙතන වෙන වෙන කතාවක් ගරු සභානායකතුමා කියපු නිසා ඒ කියන්නේ විශ්වාස භංගෙහි මේකයි කිසිසේත්ම පටලගන්න එපා මෙය නිශ්චිත නෑ අපි හෙට මේ ප්‍රශ්නය ගනිමු